අකිල දනුත්තර මොකද හිතන්නේ මේ නර්තනය ගැන? මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙච්චර දවසක් බොරුව කරේ නේ? තරඟයට ඇවිල්ලා අර කලින් ඒකේ දුක පෙන්නන්න මොනවද කරා ඊට කලින් සින්දු කියනවා කියලා පෙන්නුවා. අදනේ නැටුවේ. ඒ කියන්නේ මේ දෙන්නගේ දක්ෂතාවය ලංකාවේ වෙන කාටවත් නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙට බිහි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය නැත්තයි ඉතින් තව කට්ටිය බිහි වෙන්න නැති වෙන්න හේතුව ඒක කට්ටියට තේරෙන්නේ නැහැ. ඒක අල්ලගන්න අමාරුයි. මේගොල්ලෝ නටන්නේ මියුසික් වලට. මියුසික් එකේ තියෙන ශබ්ද වලට. ඒගොල්ලන්ට කිසිම සම්බන්ධයක් මේ උදව්වක් හම්බ වෙන්නේ නැහැ. මේ සින්දුවේ ෆීලිං එකෙන් මිට කලින් අර කරලා පෙන්නුවා වගේ අද ෆීලිං එකටත් නැහැ සින්දුවට මියුසික් එකකුත් නැහැ. ඒගොල්ලෝ ශබ්ද ටිකක් එක්කහු කරගෙන මෙන්න නැටුමක් නටනවා. මෙයා මං හිතන්නේ අපේ රොබෝ. රොබෝ කියන්නේ ලංකාවේ අද ඉන්න හොඳම රොබෝ. එතකොට මේ බෝන් බ්‍රේකර් ලංකාවේ ඉන්න එකම එක ඔච්චර ටැලන්ට් එකක් තියෙන බෝන් බ්‍රේකර්. හැබැයි රොබෝ ඔයා වැරද්දක් කරලා තියෙනවා. ඔයා එයාව බෝන් බ්‍රේකර් රොබෝ කෙනෙක් කරලා නැත්තම් දෙන්නට එකට නටන්න බෑ. මේක ඇත්තටම මේක පිස්සුවක්. ඔයගොල්ලෝ ඇතුළට දාගෙන තිබුණ අර කෙනී ජී බීනා එක්ස් ෆැක්ටර් එක දින්නපු මිනිස්සයා. ඒ මිනිස්සයා බෙල්ල ගලවන්නේ. ඒකෙන් තමයි එයා මුළු ලෝකයක් අල්ලගත්තේ. අනේ ඉතින් ඔයා ඒක කරානේ. ඒ කියන්නේ මේක පුදුමයක්. මේ නර්තනය එහෙම් පිටින්ම පුදුමයක්. ඔයගොල්ලෝ කපටිකමටනේ නැටුවේ නැති මුල් ටිකේ. මෙතනින් එහාට ඔයගොල්ලන්ගේ නර්තන බලන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. චන්න සර් මොන හරි ඇනලයිස් කරන්න ඇති නේද? මට තියෙන්නේ ඔක්කොම උල ඉඳන් අගටම. මගේ වැඩත් කරනවා දැන්. නෑ අත්පොල සන්නාදයක් ලබා දෙන්න ඕනේ. මම ඔයගොල්ලෝ ඒ මියුසික් එක මට හැම අඟලකින්ම දන්නපු එකට ගොඩාක් සතුටු වෙනවා. මියුසික් එක මට දැනුණා ඔයගොල්ලන්ගේ ඇඟේ හැඩතල වලින්. ජය වේවා. හොඳයි. ඒ කියන්නේ එච්චර දැනෙච්ච නිසා තමයි හැංගීම් පරම. මම බලන්න ආසම රොබෝ. ආචාර්ය චන්ද විජේවර්ධන ඔබට විශ්ලේෂණය කිරීමේ අවකාශය. අකිල මේගොල්ලන් ගාව තව බඩු තියෙනවා. ඒක ඉස්සරහට දායි. මේ මුලින්ම මෝටර් සයිකල් එකෙන් පටන් ගත්ත වෙලේ ඉඳන් අර අකිල කිව්වනේ සංගීතයක් තිබුණ නැහැ කියලා. නෑ අකිල ඒගොල්ලන්ගේ සංගීතයක් ඇතුලේ තිබුණා. ඒගොල්ලන් හදාගත්ත සංගීතයක්. ඒ හින්දා තමයි එකට ගියේ. එකම අවකාශයක එකම පටකයක් මැද ඔගල හරි ලස්සනට ගෙනවා. මේ ටෙක්නික් එකේ සාමාන්‍යයෙන් මං හිතන්නේ ඔගලන් සැතපුම් හතරක් විතර දීපු මහන්සි ඇති දැන්. 4 miles දීව වගේ තමයි ඔක ඉවරන කර. මොකද අයිසොලේට් කරන එක එක පැත්තක් සම්පූර්ණයෙන්ම අයිසොලේට් කරලා එක කොටස් වලට බෙදනවා. ඒක මට පෙන්නන්නවත් අපිට හිතන්නවත් බැරි දෙයක් ඔය කරන්නේ. ඒක මේකේ ඩෙඩ් එක්ස්ප්‍රෙෂන් එක. එක්ස්ප්‍රෙෂන් එකක් දෙද්ද මේ වගේ කොටස් බොහොමයක් තිබුණා. අපි දැන් සාමාන්‍ය ওই ඇක්ට් එක විනාඩි දෙකමාරක් විතරට අපි හිතන්නේ එකම දේ වෙනවා කියලා. නෑ එකම දේ වුණ නෑ වෙනස් කරා. තප්පර 4 වෙනස් කරගෙන යයි. ඒ හින්දා අපි වල අල්ලගෙන හිටියේ මෙතන දැන්. මම සාමාන්‍යයෙන් බලනකොට පොඩි පොඩි දේවල් ලියා ගන්න මට කිසිම දෙයක් ලියා ගන්න හම්බුන්නේ නෑ. මං උස්ම නැවතලා හිටියක් දන්න මං දැන් තමයි මං උස්ම ගන්න. ජය වේවා. හොඳයි. එක තප්පරයක්. හැබැයි එක වැරද්දක් කරලා තියෙනවා. ඔය ගිය වතාවේ ඇඳපු ඇඳුමම නේ ඇඳලා තියෙන්නේ. ඒයි. මේ හොඳයි කියලා හිතුවා. නෑ උඩින් අලුත් කැලේ ටිකක් අල්ලගෙන ඉන්නේ නේද? කලින් තිබ්බේ වයිට් නේ දැන් ඒ උඩින් ගෝල්ඩ්. ඔය ඇඳුම් වලට ගොඩක් අසාධාරණ කකුණා මේ දෙන්නට. එහෙම නැති වෙලා ගොඩක් දේවල් වුණා. ඒක නිසා හොඳයි නිර්මාණශීලී දෙයක්. හොඳයි රත්මලානේ බීට් කිලර්ස්.